හොඳයි දැන් ඔයාලට මේ කොටස සම්පූර්ණ කරගන්න පුළුවන් ඔයාලගේ ටියුට් එකේ අර්ධ සන්නායක ස්වරූපයයි සංකේතයයි හරිද දැන් එහෙනම් කොතනදි දැක්කත් ඔයාලට ට්‍රාන්සිස්ටරේ පරිපත සංකේතය අඳුරගන්න පුළුවන් වෙනස්කම මොකද්ද ඒක PNP ද NPN ද කියන වෙනස අඳුනගන්නේ ඊතලයේ දිශාවෙන් කටපාඩම් කරන්න එපා කටපාඩම් කරන එකේ වැරදෙන්න ඉඩ වැඩි එකම දේ ඔයාලා මොකක් හරි මේ සංකේතයක් මේ මෙහෙම දැක්ක කියලා හිතන්න මෙහෙම එකක් දකින්නවා මේව මුකුත් නැහැ හොඳේ මේව මුකුත් නැහැ දැකලා ඔන්නෝම සංකේතයේ විතරයි දකින්නේ ඕගොල්ලන් මෙහෙම දැකපු ගමන් ඊතලයේ තියෙනවා මේ පැත්තට ඔහොම එකක් දැක්ක කියලා හිතන්න ළඟින් ලියා ගන්න වර්ග දෙක මොනවද n p n p n p එතකොට ධන ඉඳන් ඍණට ඊතලයේ දාන්න පුළුවන් කොයි එක්කෙනාගේද මෙයා පොසිටිව් මෙයා නෙගටිව් මෙයා නෙගටිව් මෙයා පොසිටිව් නේ එතකොට මෙයාගේ නම් ඊතලයේ උඩ පැත්තට තියෙන්න ඕනේ මෙයාගේ නම් ඊතලයේ යට පැත්තට තියෙන්න ඕනේ නම් මේ જાතිය එක්කෙනෙක් තමයි මේ ඉන්නේ ඊතලයේ පහළට එළියට නේ තියෙන්නේ නේද ආන් එහෙම ටග් ගාලා ළඟ ලියාගෙන NPN ද PNP ද කියලා ලියලා බලලා මේ විදිහට හොයාගන්න ඊතලයේ පැත්ත අනුව එහෙනම් මෙයා NPN ට්‍රාන්සිස්ටර් එක කියලා යටින් දිනනෝ නම හරි ඕම් ඔය විදිහට सरल क्रम त्यागमु अभी अर वाहक कुहर गलन दिशा एवं पुलवांग हेम पहदिलिक मेतीयन विधि हट हरिद अभी एक कथाकराने पीएन संधि कथाकरण वेला विधि नेद ये हिंदा एच्चर संकीर्ण करगत्त त्वयाल मे प्रश्न कुहमत उत्तर लिया अर विधि हट लेसी क्रम एक बुनोत दम मे वगे दम बाहिते मेक मुखद टग्गल होयल बल एनपीएन पीएन पी लियली वल चक्कर बल अयोल उत्तरे चक्कर दकिन दकिन तेना मुखद बल मेक लिया मुखद मेकेट ईत लिया मेक लियल बल एनपीएन पीवल एन हेना मेक एनपीएन ट्रांसिस्टर मेक हेना अनिवार्य PNP එකක් මේ පැත්තේ නම් මෙහෙට හරිද ඒ විදිහට මේක ඇතුල් පැත්තට මේක එළිය පැත්තට ඊතලයේ දිහා බලලා වර්ගේ හොයා ගන්න හරි හා දැන් ඕක විතරක් නෙමෙයි තව හොයන්න જાති තියෙනවා මේ ට්‍රාන්සිස්ටර සම්බන්ධයෙන් ඒ තමයි මේ අකුරු තුනක් පේනවාද EBC හරිද එමිටර් බේස් කලෙක්ටර් කියලා කියනවා එතකොට මේ අග්‍ර තුනට අපි නම් තුනක් දෙනවා एक गण तमय दें कथा ट्रांसिस्टरेन पिटतट विहिदेन अग्र तुनक्तियन अभी दंडवाने अग्र तुनक्तियन किल पूर्तुनक्ति ए अग्र तुनट नम तुनक्तियन हरिद प्रधानमेक्न तमय ईयुर अर अभी ईतले दमे ए आट अदाल हरिद मेन मेहम मतकतियागांड हेम विलेम ट्रांसिस्टरे गोत्म ईतले दिशा पेत्तकट दामो ईतले कोई पेत्तट तिबुनत्तिकाई मम्म इतने लंग चूटी अटांदा तोड़ना कैंद गंड मेन मेहम ट्रांसिस्टर लकन एंद हम मेन मे पल अभी मेक लकन करण ई कियला मेक बी मेक सी हरिद होम तीयन मेक ईतले एलियट वेन्न पुलवा एट वेन्न पुलवा हरिद कोहम कर तुंदे नागम मे अग्रतुन ई बी सी හරි අකුරු තුන අපි ලොකුවට ලියාගමු මේ රූලේ ලියන්න ඉඩ තියෙන්න ඕනේ හොඳේ ලියන්න ඉඩ තියලා හොඳට පේන පාට පෑනකින් රතු පෑනකින් හරි කමක් නැහැ ලියන්න E B C නැත්තම් E C B කියලා ලිව්වත් කමක් නැහැ කමක් නැහැ ඔහොම ලියමුකෝ ඊළඟට මේකේ ඉංග්‍රීසි නම E කියලා කියන්නේ emitter අච්චු පොතේ තියෙනවා ඕනනම් ස්පෙලින් බලලා ලියන්න හරිද B කියලා කියන්නේ base C කියලා කියන්නේ collector හරි ඔය තියෙන පිළිවෙලටම තමයි මේවා තියෙන්නේ මේකේ ලකුණු වෙලා මේ බලන්න E එකයි C එකයි තියෙන්නේ දෙපැත්තේ කෙළවරේ B මැද්දේ තියෙන්නේ මං ඒ තියෙන විදිහටමයි ලිව්වේ මේ වය සිංහල නම තමයි අපිට දැනගන්න ඕනේ රතු පෑනින්ම ලියා ගන්න E වලට අපි කියනවා විමෝචකය කියලා
විමෝචකය කිව්වහම නිකන් මොන වගේද විමෝචනය කරනවා නිකුත් කරනවා වගේ අදහසක් නේද? හා ඉදිරියෙන් ලියාගන්න එතනින් තමයි කුහර හෝ ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ. මෙතන ඉස්සරහින් ලියාගන්න මේ සිම්බල් එක තාටට උඩට එන්න ඕනේ ඔයාලගේ ලියන්න ඉඩ තියාගන්න එක කුහර හෝ ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන ප්‍රදේශයයි. කුහර හෝ ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන නිකුත් කරන වගේ අදහසක් විමෝචනය කරනවා කියලා කියන්නේ. හරි, විමෝචනය කරන ප්‍රදේශයයි. ඊළඟට B කියලා කියන්නේ පාදම. ඒකට ඉඩ තියන්න මම ඒක තුන්වනුව කියන්නම්. මේ විමෝචනය කරන ඒවා අනිත් පැත්තෙන් එකතු කරගන්නේ මෙන්න මේ C collector. collector කියන එකට අපි කියන නම තමයි සංග්‍රාහකය. සංග්‍රාහකය මේ නම් අහනවා විභාගෙදී. මේ තියරි කොටස් වලට ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව මේ ටික පාඩම් කරගන්නනේ තියෙන්නේ. හරිද? C කියන්නේ සංග්‍රාහකය. එහෙනම් E වලින් නිකුත් කරනවා C වලින් එකතු කරගන්නවා. එහෙම හිතාගන්නකෝ. හරි? මේ හරියෙන් කොහෙන් හරි ඔයාලට අර මං කියපු જાති එකක් ඇඳලා තියාගන්න. මේක E, මේ පැත්තෙන් මේක C. මැද්ද තියෙන්නේ B. හරි? ඉතාලියක් දානවා ඒක සම්පූර්ණ වෙන්න කොයි පැත්තටවත් කමක් නැහැ. සංග්‍රාහකය ඉදිරියෙන් ලියන්න විමෝචකයේ සිට සංග්‍රාහකයට එන sorry විමෝචනය වූ වාහක එකතු කරන ප්‍රදේශයයි. විමෝචනය වූ වාහක එකතු කරන ප්‍රදේශයයි. එකතු කරන සංග්‍රහණය කරන නැත්නම් රැස් කරන එහෙම කිව්වත් කමක් නැහැ කරන ප්‍රදේශයයි. හරි, පාදම කියලා කියන්නේ මැද තියෙන කොටස. එතකොට මෙතන ඉඳන් මේ E වල ඉඳන් C වලට තියෙන ගමන් කරන ඒ වාහක පාලනය කරන්නේ මේ මැද ඉන්න B මගින්. එහෙනම් පාදමට ලියන්න විමෝචකයේ සිට සංග්‍රාහකයට යන වාහක පාලනය කරන ප්‍රදේශයයි. විමෝචකයේ සිට සංග්‍රාහකයට යන වාහක පාලනය කරන ප්‍රදේශයයි. හරි, එහෙනම් මතක තියාගන්න පල්ලෙහා පැත්තට අපි හැම වෙලේම ඇන්දේ කාවද E විමෝචකය. උඩ පැත්තට හැම වෙලේම අපි මේ රූපේ ඇන්දේ C සංග්‍රාහකය. මැද හැම වෙලේම ඇන්දේ B පාදම. හරිද? එහෙනම් E වලින් තමයි නිකුත් කරන්නේ වාහක. ඒවා කුහර වෙන්නත් පුළුවන්, ඉලෙක්ට්‍රෝන වෙන්නත් පුළුවන්. හරි, හොඳයි. ඔන්න ඔය අග්‍ර තුන දැන් ලකුණු කරන්නයි තියෙන්නේ. දැන් ඔයාලා වර්ග තුන දන්න හින්දා කිසි ගැටලුවක් නැහැ. අර E තලයේ දාපු අග්‍රයට E අකුර වැටෙන විදිහට EBC පිළිවෙලින් ලකුණු කරගන්න. හරිද? ඔර්ලෝසුවේ කටු කරගෙන දක්ෂිණාවර්ත පැත්තට මේ පැත්තට EBC ලකුණු කරන්න තියෙන්නේ. ඒ හින්දා ඒකේ ලොකුවට පැටලෙවෙන්න දෙයක් නැහැ කියලා මම හිතනවා. හරි, දැන් ඕනම වෙලාවක ඔයාලට අග්‍ර තුන ලකුණු කරපු ට්‍රාන්සිස්ටරයක් ඇඳලා පෙන්වන්න කියලා කිව්වහම ආයේ හිත ඉන්න ඕනේද? හිත ඉන්න ඕනේ වෙන්න විදිහක් නැහැ. හරිද? මේක ඇඳා කොහොම ලකුණු කරා? E B C කියලා දැම්මා. ඇඳගත්ත රවුම E B C. හරි, දැන් මේකට අදාළව මේක NPN ට්‍රාන්සිස්ටරයක් නම් ඒකත් අර විදිහටම ලකුණු කරගන්නවා. මොනවද? NPN. චූටියට අකුරු ටික දාගන්නවා. කවුරුත් මුකුත් කියන්නේ නැහැනේ පැත්තෙන් චුට්ටක් ලියාගත්තට. එතකොට P වල ඉඳන් N වලට, එහෙනම් මේකේ E තලයේ එළියට. මේක PNP එකක් නම් PNP.
කියන්නේ පී වල ඉඳන් එන් වලට ඊතලයේ ඇතුල් පැත්තට ඕම් හොම ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අග්‍ර තුනේ නම් තුන මතක තියාගන්න අනිවාර්යෙන් මේ පිළිවෙලට දාන්න මතක තියාගන්න. මේකට අපි කියනවා EB සන්ධිය කියලා. හරිද? මෙන්න මේ EB සන්ධිය ලකුණු කරන තැන තමයි අපි ඊතලයේ දාන්නේ මේ E සහ B එකතු වෙන තැන. හරිද? හොඳයි. මං හිතනවා දැන් එහෙනම් ට්‍රාන්සිස්ටරේ ඇඳ ගන්න විදිහයි අග්‍ර ලකුණු කරන විදිහයි අග්‍රවල නම් සහ තේරුම් ටිකයි පුළුවන් ඇති කියලා. හරිද? ඔය තමයි තියරි කොටස. දැන් තියෙන්නේ ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීම. නැඹුරු කරලා පරිපථයකට දාලා පෙන්වන්න කියලා ඔයාලට කියන්නේ නැහැ. හරිද? නමුත් නැඹුරු කරන විදිහ දැනගන්න ඕනේ ඕගොල්ලන්. තේරුණාද? නැඹුරු කරන විදිහ විතරයි දැනගන්න ඕනේ. කොහොමද ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කරන්නේ? නැඹුරු කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙතන පෙර නැඹුරු පසු නැඹුරු දෙකක් තිබුණා තමයි ඩයෝඩවල. මේකේ අපි නැඹුරු කිරීම කියන්නේ ධාරාව ගලන විදිහට සකස් කරන එක. හරිද? කොහොම කරොත්ද ධාරාව යන්නේ? දැන් ඔයාලා දන්නවා ඩයෝඩේ කොහොම කරොත්ද? දැන් මෙතන ආයේ මුල ඉඳන්ම කියා දෙන්න ඕනේ නැහැ. ඔයාලා ඩයෝඩවල එකක් ලේසියෙන් මතක තියාගත්තනේ. ඩයෝඩේ කොහොම කරොත්ද ධාරාව පෙර නැඹුරුනේ? ධාරාව ගැලුවේ කොහොම වුණොත්ද? දන දනට රින රිනට හයි කරොත් ධාරාව ගියා. එහෙම නේද? මේ තියෙන්නේ ඩයෝඩේ නම්. හරිද? ඩයෝඩේ මේක මොකද්ද? ධනාග්‍රය. මේක ඍණාග්‍රය. මේක මේ සර්කිට් එකකට අපි මොකක් හරි බැටරියකට සම්බන්ධ කරොත් මේ පැත්ත ධනාග්‍රය, මේ පැත්ත ඍණාග්‍රය සම්බන්ධ කරොත් එහෙම මේකෙන් ධාරාව යනවා. එයි මෙතන ධන, මෙතන ඍණ. ධන ධනට ඍණ ඍණට සම්බන්ධ කරා. දැන් හරි මේක දිගේ ධාරාව යනවා. නේද? එතකොට මෙතනත් මේ බලන්න EB සන්ධිය පෙර නැඹුරු විය යුතුය. මේ ඩයෝඩයේ මේක P මේක N නේද? එහෙම නේද? මේක නැඹුරු කරේ ධන ධනට ඍණ ඍණට කියලා කිව්වේ මේ පැත්ත P මේ පැත්ත N. එහෙනම් අපි EB සන්ධිය පෙර නැඹුරු කරමු. නිකන් දැනුමේ හැටියට මේ කෑල්ල අරගෙන බලන්න මෙහෙම හිතුවොත් එහෙම මේ තියෙන්නේ N P N ට්‍රාන්සිස්ටරයක් නා. හරිද? මේක මොකද්ද? මේ කෙළවරේ තියෙන එක කවුද? එයා දැන් කවුද? අනිවාර්යයෙන්ම මේ පල්ලෙහා කෙළවරේ ඉන්නේ එයා E. නේද? මෙයා කවුද? B. මෙයා කවුද? C. කොහොමනේ යන්නේ? එතකොට මේ බලන්න ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීමේදී EB සන්ධිය පෙර නැඹුරු විය යුතුය. EB පෙර නැඹුරු වෙනවා කියන්නේ E වල තියෙන ධනද ඍණද බලනවා. ඒ අනුව එයාට විභවය දෙන්න ඕනේ. ඊ සම්බන්ධ වෙලා තියෙන්නේ එන් අකුරකට. එහෙනම් එයාට දෙන්න ඕනේ ධනද ඍණද? ඍණ ඍණට ධන ධනට. නේද? එහෙනම් මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතනට එන් වලට. හින්දා මෙයාට සවි කරන්න ඕනේ මොනාග්‍රයක්ද? ඍණාග්‍රය. B ගැන හිතන්න. B සම්බන්ධ වෙලා ඉන්නේ මෙතන P අකුරකට. P කියන්නේ ධන. එහෙනම් B වලට දෙන්න ඕනේ ධන ධනට ඍණ ඍණට. එතකොටනේ පෙර නැඹුරු වෙන්නේ. එහෙනම් මෙයාට දෙන්න ඕනේ මොන විභවයක්ද? ධන විභවයක්. අපි මේ වෙලාවේ හිතුවේ E සහ B ගැන විතරයි. EB සන්ධිය පෙර නැඹුරු. ඔන්න පෙර නැඹුරු වුණා. දැන් දෙවනුව හිතමු C ගැන. BC සන්ධිය පසු නැඹුරු කළ යුතුය. BC සන්ධිය පසු නැඹුරු කරන්නත් ඕනේ. B වලට දීපු එක වෙනස් කරන්න ඔට්ටුත් නැහැ. දැන් එයාට දීලානේ තියෙන ධන විභවය නේද? මෙයාට ධන විභවයක් දීලා තියෙද්දී ඔයාලා නිකමට හිතනද මෙයාට මම ඍණ දුන්නොත් මොකද වෙන්නේ? ඒකත් පෙර නැඹුරු වෙනවා. ඒකේ ධන ධනට ඍණ ඍණට සම්බන්ධ වුණා වෙනවා. එයි මෙතන N එක මං එතන ඍණට සම්බන්ධ කරොත් නේද? අපිට එහෙනම් C වලට ඍණ නොදී ඉන්න පුළුවන්. අපිට පුළුවන් C වලට ඍණ දෙන්න නැතුව එයාටත් ධන දෙන්න. මොකද වෙන්නේ? ඔන්න දැන් පසු නැඹුරුයි. දැන් ධාරාව ගලන්න විදිහක් නැහැනේ. BC සන්ධිය පසු නැඹුරුයි. හරිද අපි කරපු දේ? BC සන්ධිය පසු නැඹුරුයි. ඔන්න කරා. ඔච්චරයි. හරි. දැන් ඔයාලට මේ කෑල්ල දුන්නොත් නම් ඕක කරන්න පුළුවන්. හරිද? නැඹුරු කිරීමේදී ඔයාලට පරිපථයකට හයි කරලා පෙන්වන්න කියනවට වඩා ඔයාලට කියන්නේ මේකේ මේ ධන ඍණ ඍණ ධන ඍණ අග්‍ර දාලා පෙන්වන්න කියලා. දැන් මේක දිහා බලාගෙනම ඔයාලට මෙහෙමත් කියන්න පුළුවන් මට. ඕගොල්ලන්ගේ අච්චු පොතෙත් මේක තියෙනවා. මේ බලන්න අපි කියනවා
හරියට පෙරනැඹුරු වෙන විදිහ බලලා E වලට සහ B වලට මුලින්ම විභවය ලබා දෙනවා. හරිද? සුදුසු ආකාරයට EB සන්ධිය පෙරනැඹුරු කරනවා. තුන්වනුව C වලට B වලට දීපු විභවයම C වලට දෙනවා. ආයෙ හිතන්නේවත් නැතුව B වලට දන දුන්නා නම් C වලටත් දන දීලා නිකා ඉන්නවා. B වලට ඍණ දුන්නා නම් ඒක දීලා පැත්තකට වෙනවා. හරි? හොඳයි. ආයෙම සැරයක් මම මේක කියා දෙන්නම්. ඊට කලින් මෙතන ටියුට් එක සම්පූර්ණ කරගෙන ඉමු. මේ රූපේ මෙතන අඳින්න ඕනේ නැහැ. අපි ඒක පල්ලෙහැයින් ආයෙ ඇඳගමු. හරි? ලියා ගන්නකො. ලියාගත්තට පස්සේ මම ආයෙ කියා දෙන්න. ට්‍රාන්සිස්ටරයක් නැඹුරු කිරීමේදී මොකද්ද වැඩ දෙකයි කරන්න තියෙන්නේ. මොකද්ද වැඩ දෙක? දෙවෙනි වැඩේදී ඔටෝමැටිකලි වෙන දේක් කියනවා. පළවෙනි එක EB සන්ධිය පෙර නැඹුරු කරන්න ඕනේ. BC සන්ධිය පසු නැඹුරු කරන්න ඕනේ. එතකොට B වලට හම්බ වෙච්ච විභවයම C වලටත් ඉබේම ලැබෙනවා. එච්චරයි. හරි? හා. මේ දෙක හයිලයිට් කරගන්න. මේ දෙක හයිලයිට් කරගන්න. EB සන්ධිය පෙර නැඹුරු විය යුතුයි, BC සන්ධිය පසු නැඹුරු විය යුතුයි. මෙතනින් පල්ලෙහායි ලියා ගන්න මම මේ කියන ටික. මෙවිට මේක වරහනක් දාලා ලිව්වත් කමක් නැහැ. මෙවිට B සහ C අග්‍ර දෙකටම එකම වර්ගයේ විභවයන් ලැබේ. මෙවිට B සහ C අග්‍ර දෙකටම එකම වර්ගයේ විභවයන් ලැබේ. හරි? තුන්වැනි කරුණ තරුවක් දාලා ලියන්න මම ඒක මෙතන දුන්නේ නැහැ. ඒක අවශ්‍ය වෙන්නේ මේ ධන ඍණ දාන කතාවෙදි නෙමෙයි. ඇත්තටම පරිපථයකට සම්බන්ධ කරන්න ගිහාම මෙන්න මේ තුන්වැනි තරුවත් බලන්න වෙනවා. අපිට එච්චර ඕනෙ වෙන්නේ නැත්තේ අපි මේ තුන්වැනි වැඩේ එහෙම කරන්න යන්නේ නැහැ. හේතුව මේ විභාගෙදී ඕගොල්ලන්ට පරිපථයකටම සම්බන්ධ කරන්න කියලා අහන අවස්ථා අඩුයි කියලා මං කිව්වනේ. ඒ නිසා. හරි, තුන්වැනි තරුව ලියන්න. සීට වඩා අඩු විභවයක් බීට ලබා දිය යුතුය. සීට වඩා අඩු විභවයක් බීට ලබා දිය යුතුය. හරි. හරි. මේ බැලුවේ මේ රූපයක් අරන් පෙන්නන්න ඕගලන්ට. එතකොට ලේසි, මම අඳිනවට වඩා ඒක පෙන්නන එක ලේසි. හරි. දැන් මම හදන්නේ මේ PNP ට්‍රාන්සිස්ටරය නැඹුරු කරන්න. මොකද්ද කරන්න ඕනේ දේ? කෑලි දෙකයි මතක තියාගන්න තියෙන්නේ. මොනවද මම කියපු දේවල් දෙක? EB සන්ධිය පෙර නැඹුරු වෙන්න ඕනේ. BC සන්ධිය පසු නැඹුරු වෙන්න ඕනේ. ඊළඟට Bට සහ Cට එකම විභවය ලැබෙන්න ඕනේ. හරිද? ඔන්න ඔය කෑලි ටිකනේ කරන්න ඕනේ. එතකොට මේ පළවෙනි එක විතරක් කළාම ඇති, ඉතුරු දෙක ඉබේම සම්පූර්ණ වෙනවා. හරිද? හා, බලමු. දැන් මේක සම්පූර්ණ කරන්න කලින් මම ඔයාලට කියනවා පැත්තකින් ඇඳගන්න අපි දන්න කෑල්ල. මොකද්ද? මෙන්න මේක ඇඳගන්න. එතකොට වැඩේ ලේසි. මේක තියෙන්නේ PNP නේ. මේ PNP අග්‍ර තුනක් ලකුණු කරගත්තා. මේක දිහා බලාගෙන අපිට අවශ්‍ය කෑලි සලකුණු කරගන්න. මේ N කියන්නේ ඍණ, P කියන්නේ ධන, A කියන්නේ ධාරාව, ධන සිට ඍණට හින්දා මෙන්න මේ පැත්තට ඊතලේ එන්න ඕනේ. එහෙනම් මෙතන ඉස්සල්ලාම සම්පූර්ණ කරමු අපි. ඔන්න ට්‍රාන්සිස්ටරේ මෙතන කොටස සම්පූර්ණ කරා. ඇතුල් පැත්තට ඊතලේ දැම්මා. හරි. දැන් PNP ට්‍රාන්සිස්ටරේ ඇඳගත්තා. දැන් මේක නැඹුරු කරන්න. නැඹුරු කරන්න මොකද්ද කරන්න ඕනේ? EB සන්ධිය පෙර නැඹුරු විය යුතුය. මේක දිහා බලලා කරන්න. EB සන්ධිය පෙර නැඹුරු කරන්න. අග්‍ර තුන. මේක E,
මේක B මේක C හරිද මේ තියෙන්නේ E B C මම දැන් ඔයාලට කියනවා EB සන්ධිය පෙර නැඹුරු කරන්න පෙර නැඹුරු කරනකොට මොකද්ද කරන්න ඕනේ ධන ධනට ඍණ ඍණට සම්බන්ධ කරන්න E සම්බන්ධ වෙලා තියෙන P E සම්බන්ධ වෙලා තියෙන ධන එකකට එහෙනම් එයාට දෙන්න ඕනේ ධන විභවය B එක සම්බන්ධ වෙලා තියෙන ඍණ වලට එහෙනම් ඍණ විභවයක් දුන්නා නම් හරි ධන ධනට ඍණ ඍණට දුන්නා දැන් එයා EB සන්ධිය පෙර නැඹුරුයි මේකෙත් ලකුණු කරලා පෙන්වන්න E කියලා කියන්නේ ඔයගොල්ලන්ට මේ රූපය අඳින්න නැතුව මේකෙම කරන්න පුළුවන් ක්‍රමයක් මොකද්ද මෙතනින් චූටියට ලියා ගන්නකො ළමයි P N P P කියලා කියන්නේ පොසිටිව් පොසිටිව් නම් පොසිටිව් එකක් දුන්නා නම් එයා පෙර නැඹුරු වෙනවා නෙගටිව් නම් නෙගටිව් එකක් දුන්නාම එයා පෙර නැඹුරු වෙනවා ධන ධනට ඍණ ඍණට සම්බන්ධ කරා දැන් හරි දැන් EB සන්ධිය පෙර නැඹුරුයි මෙන්න මේක හරිද මෙන්න මේ ටික දැන් පෙර නැඹුරුයි හරි ඊට පස්සේ C වලට දෙන්නලු B වලට දීපු එකම මේ B ට sorry C ට සහ B ට එකම විභවය මෙයාට දුන්නේ ඍණ ඒ හින්දා මෙයාට ඍණ දෙන්න දැන් ඔච්චරයි මේ තමයි ඔයගොල්ලන්ගේ PNP සන්ධිය නැඹුරු කරපු විදිය හරිද කොයි ක්‍රමයකට කරගත්තත් කමක් නැහැ ඔයාලට මතක හිටින ක්‍රමයකින් කරගන්න මතකයිද කරන්නේ මේක EB සන්ධිය පෙර නැඹුරු කරන කල යුතුයි කියන තැන ඕගොල්ලන්ගේ ටියුට් එකේ කැමතිනම් ලියා ගන්න මොකක් කියලාද ධන ධනට ඍණ ඍණට කියලා ලියන්න එතකොට මතක් වෙයි ටියුට් එකේ මෙතන මෙතන ධන ධනට ඍණ ඍණට කියලා ලියන්න ලියලා මේ කෑල්ල තනියෙන් කරන්න පුළුවන් ද බලන්න මෙතන මම ඒ දීලා තියෙන්නේ PNP ට්‍රාන්සිස්ටර් එක කැමති විදිහකට කරන්න PNP කියලා දැකපු ගමන් උඩින් ලියා ගන්නවා PNP කියලා ඊට පස්සේ PNP ට්‍රාන්සිස්ටර් එක P කියලා කියන්නේ ධන N කියලා කියන්නේ ඍණ ඒ හින්දා ධන සිට ඍණට අපි මේ පැත්තට ඊ තලයේ දාගත්තා ධන ධනට ඍණ ඍණට EB සන්ධිය පෙර නැඹුරු කරන්න මෙයාට ධන විභවයක් දුන්නා මෙයාට ඍණ විභවයක් දුන්නා B ට දීපු එකම C ටත් දුන්නා ඉවරයි එයාව නැඹුරු කරා දැන් මෙයාව ඊළඟ එක්කෙනා මේක තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටර් එක NPN කියලා උඩින් ලියාගත්තා NPN කියලා උඩින් ලියාගත්තා ඊට පස්සේ N කියලා කියන්නේ ඍණ P කියලා කියන්නේ ධන එහෙනම් ධන ඉඳන් ඍණට මේකේ E තලයේ එළියට ඊස දැම්මා හරි දැන් ට්‍රාන්සිස්ටර් සංකේතය සම්පූර්ණයි දැන් එයාව නැඹුරු කරන්න නැඹුරු කරනකොට EB සන්ධිය පෙර නැඹුරු කරන්න ඕනේ E වල තියෙන්නේ ඍණ එහෙනම් එයාට ඍණ දෙන්න B වල තියෙන්නේ P කියන්නේ ධන එහෙනම් එයාට ධන දෙන්න දැන් ධන ධනට ඍණ ඍණට සම්බන්ධ කළා B වලට දීපු එකම C වලටත් දෙනවා හරි දැන් ඔන්න ඔහොම ධන ඍණ අග්‍ර දා ගන්න පුළුවන් නම් විභවය දෙන්නේ මොන විභවයද කියලා ලකුණු කරන්න පුළුවන් නම් ඔයාලට නැඹුරු කිරීම පුළුවන් මෙයාව පරිපථයකට හයි කරලා පෙන්වන්න කියලා මෙතෙක් ප්‍රශ්න අහලා නැති හින්දා පරිපථේ හයි කරලා තියෙන එකක් බලලා උත්තර ලියන්න දෙයි නමුත් ලකුණු කරන්න හන්නේ මේ වැඩේ කරගන්න පුළුවන් කියලා හිතන අය අත උස්සන්න බලන්න දැන් නම් මෙහෙම කරගන්න පුළුවන් EB සන්ධිය පෙර නැඹුරු කරන්න පුළුවන් කියලා කියන අය කො බලන්න අත උස්සන්න බලන්න හොඳයි බහුතරයකට පුළුවන් හරි සවත උස්සනවා හොඳයි සෑහෙන දෙනෙක් පුළුවන් කියලා අත උස්සලා තියෙනවා බැරි නම් නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්න මෙතනට එනකම් පුළුවන් නම් මෙතනින් ඉහාට තියෙන ටික පේනවනේ ඔයගොල්ලන්ට මම මෙතනින් ඉහාට දීලා තියෙන්නේ වගුවක් මේ වගුවේ තියෙන්නේ පරිපත ටිකක් හරිද දැන් මේ පරිපත ටික තේරුම් ගන්න විතරයි ඊළඟට පාඩමේ ඉතුරු වෙලා තියෙන්නේ ඔයාලට ළමයි මෙතනට එනකම් පුළුවන් නම් ඒත් ඇති දැන් මේ වෙනකම් කියා දීපු දේවල් නොතේරින්න විදිහක් නැහැනේ හරිද ඒ ටික තේරුණා නම් ඒත් ඇති මං ඔයාලට කියා දුන්නා ට්‍රාන්සිස්ටරේ අර්ධ සන්නායක ස්වරූපය මොකද්ද හරිද මේක ගහලා ඉවරලා ඒක මොකද්ද කියලා කියා දුන්නා ඊට පස්සේ ඒකෙන් සම්මත සංකේතය ඇඳ ගන්න හැටි කියා දුන්නා ඊට පස්සේ ඒකට ඊතලේ දාන හැටි කියා දුන්නා කොයි පැත්තටද ඇතුළටද එළියටද
පීඑන්පී ද එන්පීඑන් ද කියලා හැටි බලන හැටි කියා දුන්නා. ඊට පස්සේ අවසානයේ මේ හොයාගත්තු ට්‍රාන්සිස්ටරයට මොකද්ද මේ ධන ඍණ ලකුණු දාගන්න හැටි නැත්තම් sorry EBC වලට විභවයන් දීලා ඒක නැඹුරු කරන විදිය කියා දුන්නා. ඔන්න ඔය ටික තමා මේ වෙනකන් කියලා දුන්නේ වලට ට්‍රාන්සිස්ටර ගැන. ඔය ටික පුළුවන් නම් ඒකෙනුත් සෑහෙන ප්‍රමාණයක් ගොඩ දාගන්න පුළුවන් තියරි වලින්. හරිද? දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ අන්තිම කොටස. හරි? ට්‍රාන්සිස්ටර භාවිතා කරන අවස්ථා. දැන් ඕක තමයි ගොඩක් අය බය වෙන්නේ. මේකෙදි කතා කරන්න යන්නේ මං ඔයාලට කිව්ව නේද ට්‍රාන්සිස්ටරයක් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා කියලා. මොනවද අවස්ථා තුන? සරල ධාරා වර්ධකයක් විදිහට, සංඥා වර්ධකයක් විදිහට, ස්විචයක් විදිහට. එතකොට මේ අන්තිමට කතා කරන ස්විචයක් විදිහට කියන එකට LDR එකක් දාලා ඔටෝමැටික් ස්විච් එකක් විදිහට යන එක තමයි හතර. ඒ හතර තමයි මම මේ ටියුට් එකේ දීලා තියෙන්නේ. පේනවද? මේ වගුවක දීලා තියෙන පරිපථ හතර. ඒ පරිපථ හතර අරගෙන තියෙන්නේ කොහෙන්ද? මෙන්න පළවෙනි එක ලියා ගන්න ඕන නම් මෙතන ධාරා වර්ධකය කියලා තියෙනවා. මේක ඔයාලගේ අමතර දැනුමට හින්දා මෙන්න පළවෙනි ක්‍රියාකාරකම 11.3 පාට පෑනකින් හරි හයිලයිට් කරලා හරි මේ ක්‍රියාකාරකමෙන් ඔයාලට කියා දෙන්නේ ට්‍රාන්සිස්ටරයක් සරල ධාරා වර්ධකයක් ලෙස. හරි? සරල ධාරා වර්ධකය ලෙස ට්‍රාන්සිස්ටරයක් ක්‍රියා කරන ආකාරය. හරිද? ඒක පෙන්වන්න තමයි ඔන්න පළවෙනි ක්‍රියාකාරකම ඔයාලගේ කරලා තියෙන්නේ. මේකෙන් කරන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් මේ පරිපථය මේ වැඩේට පාවිච්චි කරන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් ලකුණු ටිකක් තියෙනවා මේකේ. මම දැන් ඒ ටික කියා දෙනවා. හරිද? ඒ ටික කියා දුන්නාට පස්සේ ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. බය වෙන්න එපා, මේක අඳින්න අහන්නේ නැහැ. මේ රූපේ දීලා මේකෙන් ඔයාලගේ නිරීක්ෂණයි නැත්තම් මේක මේ පරිපථය කිනම් දෙයක් සඳහා භාවිතා කරනවද, මේකෙන් පෙන්눔 කරන්නේ ට්‍රාන්සිස්ටරයක් කුමන භාවිතයක්ද, කුමන භාවිතයක්ද? එයාව සරල ධාරා වර්ධකයක්, සරල ධාරාව වර්ධනය කරන උපාංගයක් විදියට එයාව මේක මැද්දි හයි කරලා තියෙන්නේ මේ. ඕ මැද්දි හයි කරලා තියෙනවා. ධාරාව වර්ධනය කරන්න තමයි මෙයා මැද්දෙන් හයි කරලා තියෙන්නේ. එයා හරියටම ධාරාව වර්ධනය කරලා දුන්නද නැද්ද කියලා බලන්න මේකේ මොනවද දාලා තියෙන්නේ. ඒ ටික හොයාගත්තා නම් ඔයාලට මේ පරිපථයේ දීපු ගමන් දැනගන්නවා, ආ මේ තියෙන්නේ ධාරා වර්ධකයකනේ කියලා හොයන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? එකක් තමයි මෙතන මේ ධාරා නියාමකයත් එක්ක බැටරිය මේ ටික කොහොමත් තියෙනවා මෙන්න මේක. දැන් අනිත් පරිපථ එකකවත් ඔයාලට මේ දෙකම නෑ. හරිද? බල්බ දෙකක් තියෙනවා. බල්බ දෙකක් තියෙනවා සහ මෙන්න මෙතන ධාරාව පාලනය කරන එකක් තියෙනවා. ඔය ලක්ෂණ දෙක දැක්කනම් බල්බ දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒකත් කියලා ඉන්නපැ. මෙතන තියෙන හැම පරිපථයකම ප්‍රධානය සහ ප්‍රතිදානය කියලා පැති දෙකක් තියෙනවා. ප්‍රධානය කියන්නේ පරිපථයට දෙන තැන. ප්‍රතිදානය කියන්නේ පරිපථයෙන් එළියට ගන්න තැන. හරිද? ඒක මම ඔයාලට පාඩමේ මුලදිමත් කියලා දුන්නා. එතකොට මේ තියෙන්නේ ප්‍රධානය. ඕන්න ලියා ගන්න පැන්සලේ. මේ පැත්තෙන් කරන්නේ ප්‍රතිදානය එළියට ගන්න එක. හරිද? මැද්ද තියෙන්නේ මෙතන ට්‍රාන්සිස්ටරය. හරි? දැන් ප්‍රධානය වෙන තැනත් බල්බ් එකක් දාලා තියෙනවා, ප්‍රතිදානය වෙන තැනත් මෙතන බල්බ් එකක් දාලා තියෙනවා. ඕක දැක්කම හොයා ගන්න පුළුවන් මේක ධාරා වර්ධකයකට තමයි මේ සෙට් කරලා තියෙන්නේ කියලා. හරි? දැන් ඊළඟ කෝල් එකේ ඉඳන් පටන් ගන්නවද? ආ නෑ, මේක ඉස්සෙල්ලා කරලා ඉමු අපි. එතකොට නැත්තම් එක දිගටම මේ කරගෙන යනකොටත් අමාරුයිනේ. මේ කෝල් එක ඉවර වෙන්න කලින් මම ඔයාලට ධාරා වර්ධකයක් විදිහට කෙරෙන එක පෙන්වන්නම්. බලන්න සරල ධාරා වර්ධක. ඔයාලා මේ පියවරෙන් පියවර මේක කියවලා බලන්න මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. හරිද? මේකේ කරලා තියෙන්නේ ළමයි බලන්න මේ NPN ට්‍රාන්සිස්ටරයද දීලා තියෙන්නේ කියලා. NPN ට්‍රාන්සිස්ටරයද දීලා තියෙන්නේ. NPN NPN එකක් නම් එළියට ඊතලයේ තියෙන්න ඕනේ. එළියට තමයි ඊතලයේ තියෙන්නේ. එහෙනම් හරියාලා පොරොන්දුව ඉෂ්ට කරලා පරිපථයට දාලා තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරය. ඊළඟට ඔයාලට ඕන නම් මේක චෙක් කරන්න පුළුවන්. ඔයාලා දන්න ජාති ටික දාලා. මොනවද? මෙයාගේ NPN නම් මෙතන තියෙන්නේ N එකක්. ඒ කියන්නේ මෙයාට ඍණ විභවයක් තියෙන්න ඕනේ මේ.
මේ පැත්තෙන් ඇවිල්ලා ඍණ විභවය සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මෙයාට ධන විභවයක් තියෙන්න ඕනේ. මෙතන ධන විභවයෙන් මේ පැත්තෙන් එනවා මෙහාට. හරිද? එහෙනම් මෙයාට තියලා තියෙන්න ඕනේ ධන විභවයක්. එහෙනම් එතනට ධන දීලා තියෙනවා. එහෙනම් හරියා පෙර නැඹුරු අවස්ථාවේ තමයි තියෙන්නේ. ඔන්න ඔක්කොම කන්ඩිෂන් ටික චෙක් කරා. චෙක් කරන්න දෙයක් නැහැ. ඔයාලට එහෙම අහන්න නැහැ චෙක් කරන්න කියලා. හොඳේ? දැන් මොකද්ද කරන්නේ? මේ පරීක්ෂණය කරලා තියෙන්නේ ප්‍රධානය. ප්‍රධානය කියලා කියන්නේ ඕගොල්ලන්ට මේ EB සන්ධියට අපි දෙනවා කුඩා ධාරාවක්. හරිද? කුඩා ධාරාවක් ප්‍රධානය කරනවා මෙන්න මෙතනට EB සන්ධියට. හරිද? ඒකට තමයි මේ බැටරි කෑල්ල දාලා තියෙන්නේ මෙතන. වෝල්ට් 3ක බැටරියක් දාලා තියෙන්නේ. හරිද? මෙතනින් ධාරාව පාලනය කරලා යන්තම් මේ බල්බය චුට්ටක් පත්තු වෙන්න ඉඩ අරිනවා. හරිද? චුට්ටක් පත්තු වෙනවා කියන්නේ අපි ප්‍රධානය කරනම කුඩා ධාරාවක්. හරිද? කුඩා ධාරාවක් දෙනවා. කුඩා ධාරාවක් දීලා දැන් පරිපථය හරියට සකස් කරලා සරින් සරේ මේ ස්විච් එක වහලා ඇරලා බලනවා දෙන්න මාරුවෙන් මාරුවට මොකද වෙන්නේ කියලා. හරියටම ට්‍රාන්සිස්ටරයට කුඩා ධාරාවක් ප්‍රදාහණය කරාම අපි බලාපොරොත්තු වෙන ප්‍රතිදානීය විදියට වැඩි ධාරාවක් නේද? වැඩි ධාරාවක් ලැබෙයි කියලා. එතකොට ධාරාව වැඩියෙන් ලැබෙනවා කියන්නේ මේ බල්බ් එක හොඳ දීප්තිමත්ව පත්තු වෙනවා කියන එක. කුඩා ධාරාවක් කියලා කියන්නේ බල්බයේ දීප්ති අඩු යන්තම් පත්තු වෙන්නේ දෙන තැන. එළියට එන තැන ප්‍රතිදානීය විදිහට ධාරාව වැඩි වෙලා ආවා කියන්නේ බල්බ් එක හොඳට දීප්තිමත්ව පත්තු වෙනවා කියන එක. හරිද? ඊළඟට මේකේ තව දේවල් ටිකක් බලනවා. ඒ තමයි පොතේ තියෙනවා ඔයගොල්ලන්ගේ ඊළඟ පිටුවේ මේ ඒ ටික සලකුණු කරලා තියෙනවා. ප්‍රධාන පරිපතේ ධාරාවක් ගලන විට පමණ ප්‍රතිදානයේ ධාරාවක් ගලනවා. ඒ කියන්නේ මෙතනින් මුලින්ම ධාරාවක් දෙන්නේ නැත්නම් අනිත් පැත්තෙන් ධාරාව ගලන්නේ නැහැ. මේකේ EB සන්ධියට අපි ධාරාව දෙන්නම ඕනේ මෙතනින්. හරිද? එතන පෙර නැඹුරු වෙලා. ඒ කියන්නේ මේ ස්විච් එක වහලා තියෙන්නම ඕනේ මේ පැත්තට ධාරාව ගමන් කරන්න නම් ඒ ස්විච් එක ඇරලා තිබුණොත් ඒ කියන්නේ S1 කියන එක ඇරලා තියෙන කොයිම වෙලාවකවත් මේ L2 කියන බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒක එකක්. ඊළඟට මෙතනින් කුඩා ධාරාවක් දැම්මහම මෙතනින් වැඩි ධාරාවක් ඇවිල්ලා බල්බ් එක දීප්තිමත්ව පත්තු වෙනවා කියන එක. හරිද? ඔන්න ඔය චුට්ට තමයි මේකේ මේ චෙක් කරලා තියෙන්නේ. මේ බලන්න වගුවක් පල්ලෙහායින් දීලා තියෙනවා. බලන්න මේ වගුවේ කියන එක තේරෙනවද කියලා ඔයගොල්ලන්ට? මේක චුට්ටක් කුඩා කරන්න වෙනවා. ඔයාලා අච්චු පොතේ තියෙන මේ මේකත් එක්ක බලා ගන්න. හරිද? මට නැත්තම් දැන් මේ පිටුව කුඩා කරන්න වෙනවා. මේක පෙන්වන්න නේද? මේ බලන්න විවෘත විවෘත ස්විච් දෙකම ඔන් ඕෆ් කරලා තියෙන ස්විච් දෙකම ඇරලා තියෙන ස්විච් දෙකම ඇරිහාම එක තැනකින්වත් ධාරාව ගලන්නේ නැහැ. එක තැනකින්වත් ධාරාව ගලන්නේ නැති හින්දා බල්බ් දෙකම පත්තු වෙන්නේ නැහැ නේද? දීප්තියක් ගැන කියන්න දෙයක් නැහැ. බල්බ් දෙකම පත්තු වෙන්නේ නැහැ. එතකොට ඔයාලට ඕන නම් මෙතන ඉස්සරහින් ලියාගන්න, පැන්සලෙන් ලියාගන්න. මම මේව ලියන්න දෙන්නේ නැහැ. පරිපථය අසම්පූර්ණයි. EB වලට ධාරාවක් යන්නේ නැහැ නේ. ඔක්කොම දෙකම ඇරලා තියෙන්නේ. ස්විච් දෙකම ඇරලා තියෙන්නේ. පරිපථය අසම්පූර්ණයි. ඒ හින්දා තමයි මේ දෙකම වැරදි දාලා තියෙන්නේ. දැල්වෙන්නේ නැහැ එකක්වත්. හරි. ඊට පස්සේ දෙවැනි එකේ මෙතන ස්විච් එක ඔන් කරනවා. S1 කියන එක ඔන් කරනවා. ඒ කියන්නේ ප්‍රධානය කරනවා අපි ධාරාවක්. එතකොට මොකද වෙන්නේ? මෙයා චුට්ටක් පත්තු වෙනවා නේ. පළවෙනි බල්බ් එක චුට්ටක් පත්තු වෙනවා. හැබැයි මෙයා තාම මේ වහගෙන මේ පරිපතේ තාම ස්විච් එක ඇරලා තියෙන්නේ. ඒ හින්දා මේ එළියට එන ධාරාව තාම ගමන් කරන්නේ නැහැ. හරිද? ඒ නිසා මෙතන ලියන්න අඩු ධාරාවක් ප්‍රධානය තුලින් ගලයි. ඒක හින්දා තමයි අඩු දීප්තියක් සහිතව බල්බ් එක දැල්වෙන්නේ. හරිද? ලියාගත්තේ නැතත් කමක් නැහැ. ඕන්නම් ඔයාලට ලියන්න ප්‍රධානය තුලින් පමණක් ප්‍රධානය තුලින් පමණක් ධාරාව ගලයි. හරි. ඊට පස්සේ මේක ඕෆ් කරලා පළවෙනි එක ඕෆ් කරලා දෙවෙනි එක ඔන් කරනවා. ඔයාලා හිතන්නේ මොකද්ද? එතන තමයි අර විශේෂම දේ. මෙයා ඇරලා තියෙද්දි මෙයා විතරක් වහනවා. වැඩක් වෙනවද?
නෑ ධාරාව යන්නේ අනිවාර්යෙන් ප්‍රධානය වහන්නම ඕනේ මෙතන ස්විච් එක ඔන් කරන්නම ඕනේ මේ පැත්තට ධාරාව එන්න නම් මෙයාගේ ඉන්නේ දෙන්නේ සැපයුම හරිද එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී දෙකටම අපි වැරදි දාගමු මෙතන වැරදි ලකුණ දාන්න දෙකටම කොටු දෙකේම බල්බ් එක පත්තු වෙන්නේ නෑ හරිද දෙකම එහෙනම් මෙතන ලියා ගන්න ප්‍රතිධානය තුලින් ධාරාවක් නොගලන නිසා හරි ප්‍රතිදානය තුලින් ධාරාවක් නොගලයි මේව කටපාඩම් කරන්න ඕනේ නෑ තේරුණ වෙලාවක තේරුම් ගන්න හිතන වෙලාවක බලන්ඩයි මේව ලියන්නේ හරිද නැතුව නිරීක්ෂණ කටපාඩම් කරන්න එපා මම මේ අර මේ ප්‍රැක්ටිකල් එක තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙකුට අවශ්‍ය වෙයි කියලායි දෙන්නේ හරි දැන් මොකද කරන්නේ දැන් ස්විච් දෙකම ඔන් කරනවා ස්විච් දෙකම ඔන් කරාම අර අපි බලාපොරොත්තු වෙන දේ වෙන්න ඕනේ මොකද්ද පළවෙනි බල්බ් එක චුට්ටක් පත්තු වෙනවා ඇයි චූටි ධාරාවක් දෙන්නේ ඊළඟට ඒක යනවා ට්‍රාන්සිස්ටරේ හරහා දැන් ඒක ධාරාව වර්ධනය වෙලා දෙවෙනි බල්බ් එකට ගිහම එයා දීප්තිමත්ව දැල්වෙනවා එහෙනම් ඔයාලා මෙතන ලියන්න දෙකම දැල්වෙනවා දෙකටම හරි දාන්න හරිද මේ තීරු දෙකටම හරි දාන්න දෙකම දැල් වෙනවා ඒ වගේම මෙතනින් ලියා ගන්න දීප්තිය ගැන දීප්තිය පළවෙනි එකේ අඩුයි ප්‍රධානය තියෙන පරිපතේ අඩුයි ප්‍රතිදානයේ විදිහට එලියට ගන්න එකේ දීප්තිය වැඩි ඔන්න අපේ නිගමනය සාර්ථකයි මොකද්ද අඩු ධාරාවක් දුන්නා බල්බ් එකත් අඩුවෙන් පත් උනේ ට්‍රාන්සිස්ටරේ හරහා යනකොට ධාරාව වැඩි වුණා ඒ නිසා ප්‍රතිදානය විදිහට අපිට වැඩි ධාරාවක් ලැබුණා ඒක පෙන්නනවා අපිට ප්‍රතිදානය පරිපතේ